හරිද මෙන්න මේ 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 ෆොටෝ කරපු මල්ලි ඒ ළමයා හරි මාසනීපෙන් හොස්පිටල් ඉඳලා තියෙන්නේ මේ මැති ඇමතිවරු හොර වැඩ කරලා හොස්පිටල් වල ඇඩ්මිට් වෙනවා මේ ළමයා චන්දිමාල් ජයසිංහගේ පින්තූර ගත්ත එකට මේ ළමයාව ඇරස් කරලා තියෙනවා හැබැයි චමුදිට සා මේවා පිටිපස්සෙ ඉන්න හැම කෙනෙකුටම හෙන ගහනවා මොකද මේ ළමයාට නැගිට ගන්නවත් බැහැ මේ ළමයා පොලිසිය පිටකට හිටියේ හරිද හරිම අසාධාරණයි මේ කරපු වැඩේ මොකනේ මේ අසනීපෙන් ඉන්න ළමෙක් නැගිට ගන්නවත් ඉන්න බැරි ළමෙක් ඒ ළමයාව තියන්න දීපා දැන් බලමු අපි මේවට කවුද බඩු කියන්නේ අපි මේක ඉස්සරහදී ඔකද මේවා බලාගෙන ඉන්න බෑ මේවා හරිම දුකයි අපි මිනි මරලා කාගේවත් සල්ලි හොරකම් කරලා ළමයි දූෂණය කරලා අපිට ඇඳුන්නේ මං කොල කාලා නෙමෙයි මේගොල්ලෝ ඊයේ ඉඳලා පොලිසිය ඒ කිසිම කෙනෙකුට කිසිම ඇඳුමක් නැහැ මම අද දවසේදී ගෙදර හිටියේ මට පොලිසිය දෙන්නෙක් ඇවිල්ලා කිව්වා පොලියක් අත්සන් කරන්න කියලා බොරු කියලා ඒ දෙන්න පොලිසිය එළියට වෙලා ඉන්නවා මම ගිහිල්ලා හැව්වා ඕගොල්ලෝ එළියට වෙලා ඉන්න එපා පොලිසියට ගෙන්නන්න ඕන නම් මට කතා කරන්න මම එනවා මම අද පොලිසියට ආවේ නිරෝධායනය වෙන්න ඇඳුමක් අරගෙන මේ මේ මල්ලිට නැගිට ගන්නවත් බෑ අර ඔදුවාදිනු මේ ළමයාට නැගිට ගන්නවත් බෑ අපි පොලිසියට එනකොට මේවා හරිම අසාධාරණයි අපි කියන ජනාධිපතිතුමනි අපි ඔයගලන්ට ඡන්දෙ දුන්නා නමුත් මේ රට දැන් පාලනය කරන්නේ කුඩුකාරයෝ කුඩුකාරයන්ට ඕන විදිහට මේ රට පාලනය කරන්න දෙන්න එපා මේ ළමයා අසනීපෙන් ඉන්නේ හරි අපි වැරදි නිරෝධායනය කොරෝනා කාලෙදි පාටි කරා අපි වැරදි එතන 10 දෙනෙක් 15 දෙනෙක් පාටියක් පාටි කරේ නැහැ කේක් එකවත් කපන්න හම්බුනේ නැහැ වගකීමෙන් කියනවා කේක් එකවත් කපන්න හම්බුනේ නැහැ අපිට හොටෙල් එකෙන් ඇවිල්ලා යන්න කියලා කිව්වා අපි අනකට පාකින් එකේදී අපි 6 දෙනා අල්ලගත්තා ඉතුරු කට්ටිය නම් එක්කෙනෙක්වත් මන් දැක්කේ නැහැ ඒගොල්ලෝ කලින් ඇවිල්ලා ගිහිල්ලා හරි මොකක් හරි නමුත් හරිම අසාධාරණයි වහාම ජනාධිපතිතුමනි වහාම ජනාධිපතිතුමනි මේක ක්‍රියා කරන්න සාධාරණ දේ විතරක් කරන්න මොකද මේ රට පාලනය කරන්න අපි අපි උඩරම ඡන්ද දුන්න ජනාධිපතිතුමාට නමුත් දැන් මෙතනදී අපිට කිසිම සාධාරණයක් නැහැ මේවා අපි කොරෝනා කර්ෆියු නීති කැඩුවා නම් ඒවට දඩුවම් දෙන්න ඕනේ අපි හෝටල් එකක් දාලා හරි අපි පිරියදම් කරලා ඉන්නවා අපි කැමති නැහැ මේ ඩොටේ ගම් පළාත් වලට අපිව ගෙනියන්නේ අපි මේ මොන වැරදි කරලාද එතකොට අනිත් ලොකු ලොකු අයට චමුදිත ඇගිල්ල දිගාරලා ඔයගොල්ලගේ සටන වැඩසටහන හින්දා තමයි මේ හැමදේම වුනේ චමුදිත මේකට උත්තර දෙන ලොන්ඩරිය කට වක්කඩේ වගේ බොම්බයි මූටයි කාරයා උඩට වැඩිය හොඳයි යකෝ මාළු කාරයා චමුදිත සල්ලි ඕන නම් හිඟා කපන් ගිහිල්ලා බලපන් මිනිස්සු උඹට Facebook එකේ දාලා තියෙනේ වර පොලිස්පතිතුමාව අසරණ කරපු අසරණ කෙරිල්ලක් තෝ මාර වීරකමක් කරලා වගේ තෝ හරියට ඇත්ත කතා කරන මාධ්‍යවේදියෙක් නම් හැම ඇත්තම කතා කරපන් කටහැරලා කියනවා මම හිරු මෙගාස්ටා 150 කට කොරෝනා හැදුනා උඹලා නිරෝධායනය කරන්න මේ විදියට ඇක්ෂන් ගත්තද ඒ නිලියන්ට එන්න පාසස් කෝ එච්චර කරකට පාසස් දෙනවද හිරු සිංහල අවුරුදු කරා කඩින් කඩ හන ඔප්පු කරන්න මගේ ළඟ ඒ හැම දෙයකටම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා ඒව සාක්ෂි එළියට දුන්නා කියලා මේකප් ආටිස්ලා දෙන්න කිරු එකෙන් අයින් කරානේ ඒ මේකප් ආටිස්ලා දෙන්න දැන් ස්වර්ණ වාහිනියේ වැඩ කරන්නේ හිරු ටීවී බලමු මේ නීතිය කාට හැමෝට මේකයි මේක කොහෙන්ද හරියට ජනාධිපතිතුමනි හරිම කාරුණිකව ඉල්ලනවා මොකද හරිම හරිම හිතට වේදනාවයි අපි අපි වැරද්දක් කරා බට් නමුත් අර අසනීපෙන් ඉන්න කෙනෙකුට හරිම හරිම වැරදි ඒ කරන වැඩේ මොකද අපි මිනිස්සු මේ බලාගෙන ඉඳි මිනිස්සු මැරෙනවා මේ මිනිස්සු මැරෙන වෙලාවක මනුෂ්‍යත්වයක් ලැබපු ආත්මයක් ලැබපු මිනිස්සු හැටියට අපි මේ ක්‍රියා කරන විදිය වැරදි ඒ ළමයා මිනි මරපු කෙනෙක් නම් ළමයි දූෂණය කරපු කෙනෙක් නම් එයා මේ වෙලාවේ දඬුවම් විඳින්න ඕනේ ඒ පොඩි මල්ලි කෙනෙක් ඒ ළමයා අසනීපෙන් ඉඳි මේක කුදලගෙන යන එක ඒක නීති විරෝධී වැඩක් වහාම හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්න ළමයාව තමයි හොස්පිටල් එකෙන් අරගෙන ඇවිල්ලා තියන්නේ ඉතින් වහාම මේකට අපි බලනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද
මේ නිරෝධායන නීති කැඩුවා කියලානේ දැන් මේ ප්‍රශ්නයක්ම වෙලා තියෙන්නේ පොලිසිය අපිට උසාවි ගිහිල්ලා තැප දීලා තැප නිදහස ඉන්නනේ අපිට ගරු අධිකරණයෙන් අපත් දීලා ගෙවල් වලට දෙන අපේ ලෝයත් කියලා අපිට ගෙදර නිරෝධායනය වෙන්න කියලා කියලා දීෙද්දි අපේ කෙනෙක්ව රුක්මාල්ට ගහලා ගැහුවද ඔව් රුක්මාල්ට අලු කරා රුක්මාල්ට ගැහුවා රුක්මාල්ට පොලිසියෙන් ගහලා දින ගහන්න මේ කුඩුකාරයෝ කුඩු විකුණලා නෙමෙයි ගහපු කෙනාගෙන් අහනවා එහෙම ගහන්නේ ඇයි අනික උසාවි ඇප දුන්නාට පස්සේ උසාවි ඇප දීලා ගරු අධිකරණයෙන් අපිට ඇප දුන්නාට පස්සේ අර මිනිස්සෙක්ට ගහලා දාලා තියෙන හැබැයි මේ වෙලාවේදී ඉදි ගලවනවා චමුදිතා උඹට යන්න වෙන්නේ හොම්බෙන් මේ වෙලාවේ ඒ මිනිහව දැම්ම හිරේට ඒ මිනිහ හිටියා නම් මේ ඔක්කොගෙම කියනවා ඇත්ත තත්ත්වේ මේ හරිම කනගාටුයි මේ රට ලංකාවෙන් හැමදාම බලේනේ ලංකාවෙන් යන්න තරම් කලකිරිලා දිනනවා මේ අපේ ලංකාවේ සමහර මාධ්‍ය අපිට මම ටීවී බලන්නේ අපේ අම්මලා බලනවා ස්වර්ණ වාහිනී දෙරණ මේ සිරස ටීවී එක නාලිකාවකින්වත් මෙච්චර කරේ නැහැ හිරු ටීවී එකෙන් අවුස්සනවා හිරු ටීවී එකට මම රෙද්ද උස්සලා තිබ්බනම් හිරු ටීවී එකෙන් මට ගහන්නේ හිරු ටීවී එකේ කාට රෙද්ද මම උන උස්සපු ඉන්නනේ ඔක්කොම උඹලට දාන්නම්කො හිටපන්කො ස්ක්‍රීන්ෂොට් පිටින් සාක්ෂි හැම දෙයකටම තියෙනවා වගේ කීමෙන් කියන්නේ බලමු මේකට ඇක්ෂන් එකක් ගන්න කොහොමද කියලා අර අහිංසක මිනිසුන්ට ගහන්න මම හිතන්නේ වැරදි කරලා කියලා උසා ගරු අධිකරණයේ නියෝගයක් දුන්නට පස්සේ ගහන එක වැරදීනේ කුඩු විකුණලා මංකුලා කාලා මිනි මරලා නෙමෙයිනේ හරි කනගාටුයි අර ලෙඩාව හොස්පිටල් එකෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා මේ ලෙඩාව ඒ ළමයාට කාවද කඩවතුගොඩ හොස්පිටල් එක ගාවින් බස්සනවා අපි බස්සල වෙන වෙන කට්ටියකට බාර දෙනවා අපි කොහෙද දාන තැනවත් දන්නේ නැහැ තාම දැන් අහනවා කමෙන්ට් දැම්මනේ හරි දැන් මේ පොලිස් නිලධාරි මහත්වය දන්නෙත් නෑ අපිව ගෙනියන තැනක්. තලවතුගොඩ හේමාස් එක්ක ආවට කියනවා බණ්ඩාර වෙලට කියනවා යන තැනක් දන්නේ නෑ නිකන් නිගණ්ඨේ වගේ අපි දවස් දෙකක් බඩගින්න ඉන්නේ අපි අරයි යන්නේ. මොකද්ද මේ නීතිය? අපි මේ ඇඳන් ඉන්නේ දවස් දෙකක් තිස්සේ මේ පොලිසිය අපි අත්අඩංගු වල ගත්තා නේ අපිගේ. පොලිසියට ඇවිල්ලා බාර වුණා. අපි 11 දෙනාම බාර වුණා පොලිසියට. අත්අඩංගු වල ගත්තේ නේ. පොලිස්පතිතුමනි අපි අහනවා අපිට මේකද ලැබෙන දඩුවම කෙනෙකුට සාධාරණයක් කරන්න මොකද ආයේ කියනවා වැරදි කරලා නෙමෙයි අපේ අතින් වැරද්දක් වුණා අපි ඔබගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා ඔබ ගෙන් අර චමුදිත කියන නාට්‍යාමි අහන ප්‍රශ්න වලට ඔබ අසරණ වුණා ඒ අසරණ වුණේ අපේ අතින් වැරද්දක් සිදු වුණේ ඉඳ හැබැයි අපි වගකීමෙන් කියනවා අපි පාටි කරලා කේක් කාලා පාටි කරේ නෑ චන්දිමාල් කියන්නේ අහිංසක මිනිස්සෙක්. ඒ මිනිස්සයා ඒ මිනිස්සයා අරකු සිගරට් එකක් මත්ද්‍රව්‍ය කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැති මිනිස්සෙක්. ඉතින් එයාගේ අහිංසක ආසාව තිබුණේ හොඳ මේ ආලෝ ටිකත් එක කේක් එකක් කපලා මොකද එනකොටම කිව්වා. රෑ 12ට කේක් එකක් කපපු ගමන් ඔයාලා යන්න හොටෙල් එකෙන් අවසර දීලා තියන්නේ මේ වෙලාව විතරයි කියලා. අපි ගිහිල්ලා කිව්වා අපිට 12 වෙනකරුත් දෙන්න අවසර කේක් එක කපන්න නෑ කිසි දෙයක් උනේ නෑ අපි හෝටල් එකෙන් අහනවා ඇයි ඔයගොල්ලෝ බාර ගත්තේ මේක චන්දිමාන්ට කිව්වේ ඇයි 10ක් 15ක් ගේන්න කියලා ඇයි හෝටල්ස් දාලා ගත්තේ හරිම අසාධාරණයි චන්දිමාල්ගේ කේක් එක ඇද්දෙත් චන්ද්‍රලා කිව්වා අපි අහනවා චමුදිත කතා කරන්න ඔයා YouTube එකකින් හරි ඇවිල්ලා මම ඔයාගෙන් ඇහුවා ඩිරෙක්ට් ප්‍රශ්න ටිකක් නාට්‍යාමියා ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කියනවා චමුදිත නාලිකාවත ඉඳගෙන ඇත්ත කතා කරන්න ඕනේ අපි අනිවාර්යෙන් ඇත්ත කතා කරන්න ඕනේ මොකද ඔබේ YouTube videos ඔබ කතා කරන මම ෂෙයා කළා කියලා නමුත් ඔයා කතා කරනවා නම් ඔයා හිරු එකේ ඉඳගෙන අනිත් අයගේ වැරදි විතරක් කතා කරන්න බෑ ඔයා. ඔයා ඒකේ වැරදිත් කතා කරන්න ඕනේ. මේ අපි ඔය බස් එකක දාලා ගෙනියන්නේ. බස් එකක දාලා ගෙනියන්නේ අපි මංකොල්ල කාලා කුඩු විකුණලා නෙමෙයිනේ මේ 15 මං ආයේ කියන ඔයාට හිරු එකේ ෆන්ක්ෂන් 150 200 නළු නිළිය නිරෝධායනය කරපු නළු නිළිය ඔක්කොගෙම නම් ලිස්ට් එනවා අපි බලමු ඒවට නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා ඒ හැම විස්තරයක්ම මගේ ළඟ තියෙනවා මොන හරි කියන්න තියෙනවද ආපේ මොන හරි කියන්න තියෙනවද මම ඔයාලව බාර දෙන්නේ ඩීපීස් එක නාලක කියලා මහත්වෙක්ගේ තමයි කරන්ටින් සම්බන්ධව කඩුවට තලවතුගොඩ දෙන්න කන්දනාල් ගේනවද නැද්ද කියන එක මම දන්නේ අපි ආ කොහෙටද ගෙනියන්නේ ඕනේ අපිට
හරි දැන් අපිට අපිට PCR චෙක් කරලා අපිට නෙගටිව් පොසිටිව් කියලා බලන්න දාන්නේ අපිව උත්තර දෙන්නේ Thank you.